සූදානම් වෙන්නේ පස් පරීක්ෂා කරලා පොහොර නිර්දේශය ලබා ගැනීම සඳහා පස් සම්පලයක් ලබා ගැනීමට තමයි සූදානම්න්නේ. මෙහිදී මුළු ශාස්ත්‍රයේම නියෝජනය වෙන පරිදි ශාස්ත්‍රය ඉහළ පහළ සහ මැද කොටසින් පස් සම්පල ලබා ගන්නා. ඒක මුළු ශාස්ත්‍රයේම නියෝජනය වෙන පරිදි තමයි මේ සම්පල එක අපි ලබා ගන්නේ. මේක තමයි අපේ පස් පරීක්ෂා කරන උපකරණය. මේකෙන් අපිට පුළුවනි පසේ තියෙන pH ප්‍රමාණය, එතකොට ෆොස්ෆරස්, පොටෑසියම් බලා ගන්න. ඒ බලල ඉවර වෙලා අපිට මේකෙන් පුළුවනි පසේ ඒ අඩු වැඩි වෙලා තියෙනවද කියලා බලලා පොහොර නිර්දේශයට අනුව පොහොර යොදා ගන්න වගා කටයුතු කරන්න පෙර. අපි දැන් ෆොස්ෆරස් තියෙනවද කියලා බලලා බලමු. ඉස්සෙල්ලම මිලිලීටර 10 මේ බීකර් එකට 8A බෝතලෙන් මිලිලීටර 10ක් දාගන්න. ඊට පස්සේ අංක 9 දරන බෝතලෙන් අපි වානේ හැඳි එකක් දාගන්නවා පුරවලා. ඊට පස්සේ මේකට අපි කුඹුරෙන් සති දෙකකට කලින් ගත්තු පස් සාම්පලේ හොඳට වේලලා හදාගත්තු පස් සාම්පලේ මේ තියෙන්නේ. මේකෙන් වානේ හැඳි දෙකක් අපේ බීකර් එකට දාගන්නවා. දාලා හොඳට මිශ්‍ර කරනවා අපි. ඊට පස්සේ අපි මේක පෙරහන් කර්දාසියක් අරගෙන පෙරා ගන්නවා. ඊට පස්සේ අපේ මේ සාම්පලෙන් මිලිලීටර 2 පෙරණෙන් අපි මිලිලීටර 2ක් වෙනත් නලයකට දා ගන්නවා. ඊට පස්සේ අපි මේකට අංක 10 ඒ කියන බෝතලෙන් බිංදු 6ක් මේකට දානවා. ඊට පස්සේ ආශ්‍රිත ජලය මිලිලීටරයක් දානවා. ඊට පස්සේ අපි වෙනත් නලයක් අරගෙන මේකට අංක 11 දාන්න බෝතලෙ මිලිලීටර 2ක් දාගන්නවා. පස්සේ PO4 කියන බෝතලෙන් ඉදි කටු හැන්ද තියෙන මේකෙන් එක හැන්දක් මේකට දාගන්නවා. දාලා හොඳට මේක හොඳ හොලවනවා. ඊට පස්සේ අපි හදාගත්ත අපේ ඉස්සලා හදාගත්තු සාම්පල් එකත් එක්ක අපි මේක එකතු කරනවා. එකතු කරලා අවසානයේට ආශ්‍රිත ජලය මේකේ මේ 10 මට්ටම වෙනකල් දානවා. අපි මේ සාම්පල් එක විනාඩි 10ක් විතර තිබ්බහම මේ සාම්පල් එක ලා පාටට හුරු නිල් පාටට හැරෙනවා නම් මේකේ ෆොස්ෆරස් තියෙනවා කියලා අපි කියනවා. නමුත් මේ සාම්පල් එක නිල් පාටට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ෆොස්ෆරස් අඩුයි. ඒක නිසා අපි පොහොර නිර්දේශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන පොහොර නිර්දේශය මේ කුඹරට යොදනවා.